මේ අවස්ථාවේදී මේ අකුරට වැඩ කිරීමේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ ශ්‍රී ලංකා රේගුවේ ප්‍රකාශන අංශයේ නිලධාරීන් පමණයි. අපි ඉතාමත්ම ඕනෑකමින් බලාගෙන සිටිනවා හෙට දිනේදී මේ සම්බන්ධව සාධනීය විසඳුමක් ලැබෙයි කියලා. එසේ නොලැබෙන තත්ත්වයක් තුළ අපිට සිදුවේවි මෙම ක්‍රියාමාර්ගය රේගුවේ අනිකුත් අංශවලටත් ව්‍යාප්ත කරන්න. ඒ අනුව රේගුව ආඥා පනතර ගෙනෙන සංශෝධනවලට අපි අරන් තිබෙන වෘත්ති සමිති ක්‍රියාමාර්ගවලට අමතරව මෙම ආදායම අධිකාරී පනතරත් විරෝධය දක්වමින් අපි තීරණය කළා තිබෙනවා එළඹෙන ජූලි මාසයේ 4 වෙනිදා සහ 5 වෙනිදා දින දෙක තුල සංකේත වැඩ වර්ජනයකට එළඹීම සඳහා අපස අපිට එකඟතාවය පළ වෙලා තියෙනවා. සුරාබල් දෙපාර්තමේන්තුවෙන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් උනොත් ඔවුන්ගේ මට්ටමින් මෙම වෘත්ති සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධව ඔහුගේ දායකත්වය සහ සහයෝගය අප වෙත ලබා දෙන බවට. මෙතර ශ්‍රී ලංකා රේගු නිලධාරීන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් කුඩා කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව එම සංගමය පවසනවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මේ කරපු වැඩෙත් එක්ක මේ වෙද්දී වරාය තුල මේ රටට මේ කර්මාන්ත ක්ෂේත්‍රයට ව්‍යාපාර ක්ෂේත්‍රයට අවශ්‍ය අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය අරගෙන ආපු ඒ කන්ටේනර් රථ ඒව නිෂ්කාශනය නොකර මේ වෙද්දී වරාය ගොඩ ගැහිලා තිනවා. වැඩ වර්ජනය කරපුවාම ඒකේ වින්දිතය උනේ මේ කර්මාන්තකරුව ව්‍යාපාරිකයෝ. ගැටළු සඳහා විසඳුම් ඉල්ලමින් රජයේ ආයුර්වේද වෘත්තීය සමිතියද අද ජාතික ආයුර්වේද රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. තම ඉල්ලීම් සඳහා තවමත් සුබවාදී පිළිතුරක් ලැබුණේ නැති නිසා විශ්වවිද්‍යාල අනත්තින සේවක වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. සද්දා දිනේ පැවති සාකච්ඡාවෙන් අමාත්‍යවරු දෙපළ තරහා අපිට අද වෙද්දී සාධනීය විසඳුමක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්න ඉන්නවා. නමුත් තාමත් ඒ සම්බන්ධයෙන් කිසිම දැනුවත් කිරීමක් වෘත්තීය සමිති වලට සිද්ධ වෙලා නැහැ. ඒ හින්දා අකමැත්තෙන් වුණත් විශ්වවිද්‍යාල වලට සිද්ධ වෙලා තියෙනවා මේ වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.